සංගීතය රසය ආදරය කතාබහ සියල්ල එකතු වෙච්ච සුවිශේෂීම තැනකට තමයි දැන් ඉන්න ලෑස්ති. අනිවාර්යයෙන්ම ඔබ බොහොම ආදරය කරන අය අපි ඔබට එකතු කරනවා කියලා ඔබ දන්නවා. ඒ නිසාම තමයි මේ ගීතය සංගීතය ඒ කතාබහ හැම දෙයක්ම නොඅඩුවම තියෙන පිරිසකට තමයි අපි අද ආරාධනා කළේ. ඒ නිසා මේ ඒ අය ඔබට බොහොම සමීපයි. ඔබත් බොහොම ආදරය කරනවා ඒ අයට. ඒ නිසා වෙන් අපි ආරාධනා කළා දැන් ලංකාවේ සංගීත ක්ෂේත්‍රය ඇතුලේ අපිට වේදිකාවට ගියාට පස්සේ ඔබ බොහොමයක් ආදරය කරන කෙනෙක් ඒ වගේම ඇයගේ ජනප්‍රියත්වයේ නොකඩවාම නොනැසීම තියාගන්න පුළුවන්කමක් ලැබුණු කෙනෙක්. ඇය නිසාම ඇගේ දියණිවරුන් දෙදෙනාටම ඔබ ආදරය කරන්න පටන් ගන්නවා. ඇය කියනවා දියණිවරුන් දෙදෙනෙක් ගැන කතා කරනවා මේ තුන්දෙනා ගැන කතා කරනකොට ඔබ දන්නවා මේ වෙනකොට අපි කතා කරන්නේ මේ කාගෙන් ඒ තරමට ඔබටම සමීපයි මේ තිදෙනාම. ඒ නිසා අපි තිදෙනාම වැඩසටහනට එකතු කරගත්ත. දැන් අපි හඳුනලා දෙනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්කම තියෙනවා දැන් කොහොනිත් එක්කලා කියලා. හරි අනිත් එක්කිනා තියෙනවා. අනිත් එක්කිනාවත් ඔබට එකතු කරන්න සූදානම් ඉන්නවා මේ ජනප්‍රිය ගායන ශිල්පිනිය කේසු ජීවා. ආයිබනකේ ආයිබන. හරි ඒ විතරක් නෙවෙයි දැන් දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් ඉන්නවා දැන් අපිත් එක්ක මේ වෙලාවේ විරාමෙන් අනතුරු අපි අනිත් කෙනා වඳුනලා දෙනවා ඔබට. ඉතින් අපි ආරාධනා කළා අංජලි මුලින්ම මේ දෙදෙනාත් එක්ක තමයි කතා කරන්නේ. ඊට පස්සේ රෝස් එනවා. එන්නතෝ ඉන්නේ. හරි. මේ අපි ඉතින් මේ දවස්වල මොකද වෙන්නේ කියලා මම කතා කරමු නේද? ෂෝස් නම් ටිකක් අඩු වෙතනේ කොහොමද රටේ තත්ත්වෙත් එක්ක? ටිකක් වෙන්නේ. ඔව්. ඇත්තටම ෂෝස් නම් ටිකක් අඩුයි. අඩුයි කියලා කියන්නේ මේ ගොඩක් වෙලාවට අපි ගොඩක් දුර වැඩ ගන්නෙ චුට්ටක් හිතලා ෆියුවල් ඉෂුව එක නිසා. ෂෝ නැත්ති නෑ තියෙනවා. කුමාරි මං හිතන්නේ දැන් අවුරුද්දක ඉඳලා මම මේ ඉස්සර කාලයක් තිබුණා එන තරම් ෂෝ ගන්න කරගන්න බැරි උඩත් ගන්න. ඉතින් ඒ වගේ කාලයක් තිබුණා. ඉතින් ඒ කාලේ ලොකු ෆයිනෑන්ෂියල් ක්‍රයිසිස් එකක් මට තිබුණා ආර්ථික ප්‍රශ්නයක් තිබ්බ නිසා හැම වැඩක්ම අරන් කරපු කාලයක්. මං හිතන්නේ මෑතකදී ඉඳලා මේ හරි සෙලෙක්ටිව් මම ආටිස්ට්ලා කී දෙනෙක් ඉන්නවද කියලාත් බලලා තුන් දෙනෙක් වගේ නම් විතරයි යන්නේ එතෙන්ට වගේ පූලිමේ ඉන්න බෑ නෙමෙයි. මං හිතන්නේ මේ මියුසික් ලයිෆ් එක ඇතුලේ සහ මම සිංගල් පේරන්ට් කෙනෙක් හැටියට මම සෑහෙන මේ දුක් මහන්සි වෙලා තියෙනවා. දැන් මට හිතෙනවා පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න ඕනේ කියලා. ඒ වුණාට සිංගින් ඇවිල්ලා මගේ පැෂන් එක. ඒ කියන්නේ මම මුල සිට ඉඳලා සිංගින් මගේ මේන් ආදායමක් හැටියට කරේ නෑ. ඉතින් ඒ නිසා ඒක මං මගේ පැෂන් එක මං ආසාවට කරන දේ. මම කොච්චර දුකෙන් හිටියත් මොන ප්‍රශ්න තිබුණත් ස්ටේජ් එකේ නැගලා බහිනකොට ඒ ඔක්කොම ඉවරයි. ඉතින් ඒ වගේම ස්ටේජ් එකේදී මගෙන් මේගොල්ලෝ අහලා තිනු කොහමද අම්මා ඔයා මේ මේ ඉන්නේ මෙච්චර දෙයක් වෙලා තියෙදි කියලා. ඉතින් ඒ වගේ මගේ කොහොමද කියන්නේ මයින්ඩ් වොෂර් එකක් විදිහට මයින්ඩ් ස්ට්‍රෝම එකක් විදිහට මට හිතෙන්නේ මම මේක දිගට කරගෙන යනවා හරි ආසාවෙන් කරගෙන යන්නේ. ඉතින් මට හරියන සුදුසු දේවල් හම් වෙනකොට කරන ගොඩක් වෙලාවට දැන් අපි තුන් දෙනා තමයි යන්නේ සිං කරන්න. ඉතින් ඒ වගේ නම් හරි ආසාවෙන් මං යනවා. මියුසික් පැත්තේ තුන් දෙනා බොහොම ආසාවෙන් යනවා කියපු නිසා අද දෙන්නෙක් විතරක් මෙතනින් ඉඳවමු. ඊට පස්සේ අපි විරාමෙන් පස්සේ එකතු වෙමු කියලා කිව්වට පස්සේ මේ හංජි ටිකක් කදිමදි කළා මේ නැද්ද නංගි නැද්ද කියලා. මේ දැන් අර තුන් දෙනාට තුන් දෙනා නැතුව බැරි වෙලා නේද? ඒ කියන්නේ ඒ තරමටම හරිම ආදරෙන් ඉන්නවානේ. ඒ හැම වෙලාවෙම එකටම ඉන්නේ. ඒ නිසා එක්කෙනෙක් නැත්තම් වටපිට ඒක ලොකු අඩුපාඩු අඩුපාඩුවක් තියෙනවා. නෑ කමන්නේ ළඟින්ම ඉඳලා තියෙන ඉඳලා ලොකු ගැටලුවක් හරි. ඉතින් මේ අංජි කොහොමද මේ දවස්වල වැඩ? මේ දවස්වල ඉතින් හොඳින් ඉන්නවා. අම්මගේ වැඩවලට සහයෝගය දෙමින් ජීවත් වෙනවා. හොඳ සහයෝගයක් ලැබෙනවද ඔක්කේ කොහොමද? ගෙදර වැඩ කටයුතු වල නම් දෙන්නම තරඟෙට මේ වැඩ කරලා දෙනවා. ඒ කියන්නේ උදේ පටන් රෑ වෙනකන් ඒක හරියට කරලා දෙනවා. මම අක්කට කරන්න වැඩක් නැහැ. නෑ සුද මම නිකන් වාඩි වෙලා ඉන්නවා. කොස්ස අතේ තියාගෙන මම ඉන්නේ දෙන්නම. මං රණ්ඩු කරලා ඇදගන්නේ අනේ අනේ දෙන්න දෙන්න මං අද අතු ගන්නම් කියලා. අනිත් වැඩ කටයුතු තියෙනවා. ඒ කියන්නේ මගේ සැලොන් එක පැත්තෙන් මම ප්‍රොඩක්ට්ස් ගේනවා ඒවා ක්ලියර් කරනවා බැංකු වැඩ. එතකොට
අනිත් බිස්නස් එක අපි ඒ ඔක්කොම යා ඇත්තම හැන්ඩල් කරනවා. කලින් කියපු එක මේක මේක ඇත්තම හැන්ඩල් කරනවා. ඉතින් අලුත් බිස්නස් එකකට අත ගාලා තිනවා ඒක ගැන පස්සේ කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ මට මගේ කැපැසිටි එකට ටිකක් වැඩි බිස්නස් එකේ ඒ වුණාට මට හිතුණා ඒක කරන්න ඕනේ. මොකද එයාට හොඳරම පුළුවන් දෙයක් නිසා. ඉතින් ඒ වගේ තමයි ඉතින්. කාර් බිස්නස් එක නෙමෙයි නේ. මේගොල්ලෝ කොහොමද මේවා දන්නේ? අපි තමයි දැනගන්න ඕනේ. වහන්නම ලෑස්තුනේ නේ. නෑ මම දන්නේ නෑ මම විකුණන්නේ. මම ගන්නෙ මගේ නම්බර් එක ගාලා මේ 95 59. අම්මෝ. හරිද? ඒ කියන්නේ මේ පොලිස් ස්ටේෂන් එකට ආවා වගේ. එතකොට ඒක මම විකුණන්නේ මේක මම කැම ආසාවෙන් ගන්නෙ මේ මේ පැත්තේ උනාට එහෙම නෙවෙයි නේ අනුත්ෙම්ම ගත්තා කියන CBO එකෙක් යා ළඟද යාවේ නේද අද සතියක් සතියක් මෙයන් න හොඳ සර්ප්‍රයිස් එකක් තිබුණා නේද අපේ නංගිට ඔව් නංගි නංගි දැනන් හිටියේ නෑ නංගි දැනන් හිටියේ නෑ කියන්නේ නංගි ගොඩක් වෙලාවට අපි අර බරපතල දේවල් කතා කරද්දී සහභාගී වෙන්න ළඟ ඉන්නවා ඔව් වෙන ලෝකෙ එයාට එක ගාණක් නෑ එයාට ඇහෙන්නෙත් නෑ ගේමින් වලද ගේම් හරි මොන හරි එයාගේ වැඩක ඉනෝ හදිස්සියේ මේ එයා සපත්තුවක් ගැන නැත්නම් බෝලයක් ගැන නැතනම් අලුත් අප්ඩේට් වෙන ෆෝන් එක ගැන ඒ වගේ නිකන් හරි අපේ කටෙන් කියවුනොත් ඒකටත් සහභාගී වෙන්න පස්සේ කියනවා අයි එදා ඔයගොල්ලෝ කතා කරේ එකක් ගන්නවා කියලා ගත්තේ නැහැ නේද ඒ වගේ ඇත්ත කියනවා දැන් මේ වෙලාවේ මේ කතා කරන දේවල් ගොඩක් කතා කරන ගොඩක් දේවල් තියෙනවා ශෂික බලන් ඉන්නවද මට වැඩ නැද්ද ඒක නේද ශෂික කෝල් කරනවා ආ ඉතින් කියලා වැඩක් නැහැ ශෂිකගේ කෝල් එක එනකොට මගේ කකුල් දෙක අත් දෙකත් සීතල වෙනවා මේකේ අන්තිම සීතලනේ අද උදේද අන්තිම අද උදේත් කෝල් කරා ඊයේත් කෝල් කරා ඒ කියන්නේ ශෂික මේම ප්‍රෝග්‍රෑම් එකකට එනවා කියලා කිව්වට පස්සේ මේ වැඩිපුරම තියෙන්නේ ශෂිකගේ කෝල් ශෂිකගේ මිස් කෝල් ගන්නෙ නෑ මම මේ මම මෙසේජ් එකක් දානවා මල්ලි මං එළියේ ඉන්නේ සින්දු ටික දාන්න ආයි කෝල් කරන අක්කේ සින්දු ඒ කියන්නේ වැඩි කරදරයක් නෑ සොංග්ස් සින්දු හරි එහෙනම් අපි මේ විදියට අමාරුවෙන් ලෑස්ති කරගත්ත සින්දුවකට යමු අංජලි සින්දුවට ඉස්සලා යමු නේ ශෂික අපි අංජලි කරා හරි ආදරේ
ගොඩක් වෙලාවට මේ අංජලිට කියලා සින්දුවක් කියව ගන්න හරි ලේසි. ඒ මොනාරි කිව්වොත් එහෙම අනේ බේබි අරක පොඩක් කියලා පෙන්වන්න කියලා මුල සිට ඔක්කොම පොඩි කාලේ ඉඳලා එහෙම තමයි. පොඩි කාලේ මගෙන් අහනවා අය අර කට්ටිය කවුරු හරි ගෙදර ආවොත් ඒගොල්ලෝ ආවා මට සින්දුවක් කියන්න අම්මා කිව්වේ නෑනේ කියලා. ඒ කියන්නේ ඒක ඒ කාලේ ඉඳලා එයා හරි ආසයි. පොඩි ළමයා ඇවිල්ලා මේ එයාත් එහෙම තමයි. ඒ කියන්නේ යා මිනිස්සු දැක්කම ගිටාර් එක අරගෙන ඉස්සරහම ඇවිල්ලා හිටගෙන ඉනවා මං කියන්නද පන්සිසු කියන්නද කියලා. ඒක අනිත් පැත්තේ හිතා ගන්නවා. එහෙම තමයි නේද? දැන් මෙයා එයාව ඒ කියන්නේ සින්දුවක් දියා එයාගේ එයාවත් පේන්නේ නැහැ. කවුරු හරි ආවොත් නැත්නම් මම අහන්න රැට ඉර මට ඔළුව කැක්කුමක් මට මිග්‍රේන් තියෙනවා. ඔළුව කැක්කුමක් හැදුනම මෙයාලා දෙන්නම මගේ ගාව ළඟම ඉන්නේ. එයා තමයි මගේ ඔළුව අල්ලන්නේ. එතකොට මං සින්දු 20ක් 25ක් කියව ගන්නවා නේ බේබි මගේ ඔළුව රිදෙනවා. අමාරුවෙන් ඉන්නේ සින්දුවක් කියන්නේ. එතකොට කියනවා. එතකොට හරි. එතකොට කියනවා. දැන් අසනීපෙන් ඉන්නේ නේද? ඔව්. ඒ නිසා ප්‍රශාකර උඩ මම සින්දු ටිකක් අහගත්තොත් මිසක මට ලේසියෙන් සින්දුවක් අහගන්න වෙන අර ප්‍රෝග්‍රෑම් වල ගිහිලා ඒ ළමයා සින්දු කියද්දි මම මෙයාට කියනවා මේ සින්දුත් දන්නවා නේ මෙයා කියලා තිනවා මීට කලින්. කියන්නේ මම අහලා නැහැ ඒක. එහෙම තමයි. දැන් මේ ওই තුන්දෙනාම මේ දැන් ෆැෂන් කරනකොට කරන්නේ එකම විදිහකට. දැන් අපි හැමදාම දකල් දෙන්නේ අර ඒ විදිහ. දැන් ඒ තුන්දෙනාම ওই විදිහටම කරන්න ඕනේ කියලා හිතුනේ කොහොමද? ඒ කියන්නේ අපි දැන් අක්කගේ දැන් පළඩු ටිකේ සද්ද ඇහෙනකොට අපි දන්නවා අක්ක තමයි කියලා අපි දැන් සමනින් කියනවනේ නෑ. එහෙම තියනවනේ. අපෝ මේගොල්ලෝ මේ මම දැන් මේගොල්ලන්ව රැට බය කරනවා. අපි සෙල්ලම් කරනවා. මුකුත් කරන්න බෑ මට. මම පඩි පෙළේ නැගගෙන ඉන්නේ මෙහෙම. මේකද ඒක මට හුරු වෙලා නේ දැන් මම මේකත් එක්ක තමයි වැඩ කරන්නේ පරිස්සම් කරගන්න ඕ කියන්නේ කවුද කියලා මේ මෙයා බුදු අම්මේ ඒක මා වදයක් ඒක දැන් මම පන්සල් යනවානේ පන්සල් යන්නේ මම ඉතින් මේගොල්ලොත් එක්ක ඉඳලා ඇති වෙලා නේ දැන් යන්නේ මම යන්නේ ෆෝන් එක මම වාහනේ තියලා තමයි යන්නේ කවදාවත් මේ වාහන ෆෝන් එක අරන් යන්නේ නැහැ මෙයාලා එනවා අරන් ගියත් මෙයා වැඩිපුර කතා කරනවනේ ඌ එයාගේ පිස්සුවක් තියෙනවානේ දැන් අපේ දැන් ගෙදරින් එයා යාළුවොත් එක ට්‍රිප් යනවා අම්මා මං ගිහිල්ලා එන්නම් කියලා එම හග් එකක් එම දීලා වාහනේ නගවලා මම දැන් එනවානේ ආපහු විනාඩි 10කින් මෙයා කෝල් කරනවා කෝල් කරලා දැන් අද මාව මාස දෙක තුනකින් දැක්කේ නැහැ වගේ විස්තර කතා කරනවා එතරම් ආදරේ මුන්න ආදරේ පිස්සුව ඒක ඊට පස්සේ ගිහිල්ලා අර යන්න තැනට ගිහිල්ලා ඒගොල්ලෝ හෝටල් වල ගිහිල්ලා ළමයි ඔක්කොම ඒගොල්ලෝ හරි ෆන් එක ඉදිදි මෙයා කෝල් කරලා අහනවා අම්මා ඔයාට වාහනයක් අරගෙන ගාල්ලට එන්න කොච්චර වෙලා යයිද කියලා මම ඇයි බේබි කියලා මට දැන් බෑ වගේ අම්මා මට ගෙදර එන්න ඕනේ කියලා ලැජ්ජ නැද්ද අර යාළුවෝ මොනවද වාගෙන හිතන්නේ ඉන්න පොඩ්ඩක් ඉන්න කියලා නැත්නම් මෙයා යනවා මං යන්නම් මගේ වාහනේ කට්ටියත් එක්ක ගියොත් එයාට එන්න බෑනේ. එහෙම කියලා දවස් 3ක් යන ට්‍රිප් එක දවසෙන් ආපහු මේ අපෝ වාහනේ ගිල්ලක් ගන්න එනවා. අනේ ඔව්. දැන් එයා එනවා. මම එනවා. හරි. අපි අංජලිගේ තව සින්දුවක් අහමු. ඔව්. අහමු මොකද? නංගිවත් ගන්න එපා. මෙතෙන්ට හතරක් තියෙනවා. හතරක් තියෙනවා කියලා තමයි කියන්නේ. මේ ශෂි පොඩ ලෑස් වෙනකම් මේ අම්මා මේ වෙනකොට වාහන කීයක් විතර පාවිච්චි කරලා තියෙනවා? 29ක්. 30යි. මේකත් එක තියෙනවා. බලන්නකෝ.
ඒකට ඉතින් මට හරි ආඩම්බරයි ඉතින් අර කාටවත් වචනයක් කියන්න බෑ මුකුත් අර ඇඟිලි පෙන් දික් කරලා පෙන්වන්න බෑ අර ඒ විදිහට ජීවත් වෙන්න දන්න කෙනෙක් චරිතයක් ඉතින් වෙන වචන වලින් මට මුකුත් කියන්න නැහැ ආඩම්බරයි හැර ඔව් ආඩම්බරෙත් එක්කම ගීතයක් අහමු. ගීතයක් යමු. ශාසික. ලිංගක් ආඩම්බරෙත් සංගීතය. ආනේ ලිංගක් ඉන්න කොය දැත පොඩ්ඩක් දෙන්නකෝ ඇයිද කලබල අහක බල බල යන්නේ ඩිංගක් එන්නකෝ ආනේ ඩිංගක් එන්නකෝ දැත පොඩ්ඩක් දෙන්නකෝ ඇයිද කලබල අහක බල බල යන්නේ ඩිංගක් ඉන්නකෝ අනේ ඩිංගක් ඉන්නකෝ දැත පොඩ්ඩක් දෙන්නකෝ ඇයිද කලබල අහක බල බල යන්නේ ඩිංගක් ඉන්නකෝ That's
සනලවා සිනහසැලුවා නපටි මුහුණේ මල් පිපි ආනේ දෙඟක් හින්න කෝය දැත පොඩ්ඩක් දෙන්නකෝ ඇයිද කලබල අහක බලබල යන්න දෙඟක් ඉන්නකෝ ආනේ දෙඟක් ඉන්නකෝය දැත පොඩ්ඩක් දෙන්නකෝ ඇයිද කලබල අහක බලබල යන්නේ දෙඟක් සුන්දර ඉරිදාවේ අපි අපි එක්ක ආයෙ එනවා ආයෙමත් එනවා ආයෙමත් මේ අනිත් භාගේ දැන් අරන් ඇවිත් ඉන්නේ අදරි වාඩි කළා එක්කෙනෙක් අනික එක්කෙනා මේ පැත්තට එකතු කළා රොස් අයිවා අයිවා චන්දර ගින් වගේනේ අම්මට උදව් කරන අනිත් එක්කෙනානේ ඔයානේ වැඩිපුරම අම්මට ගොඩක් පුළුවන් තරම් එක වැඩේ දෙක කරන්නේ එහෙම යා කිව්වද නෑ නිකන් අපිට ඒ වගේ නිකන් තේරුණා ඉතින් ගෙදර වැඩ කරද්දි ඔයාලා හරි ලේසි කියලා. මේ තේරුණේ කේ ඔයගලන්ට ප්‍රූෆ් නැහැ මම මේ වැඩ දෙකක් කරනවා කියලා සෝ කරන්නේ. එහෙමද? අය නං කමක් නෑ. නෑ වැඩම කරන්නේ. ආ එක වැඩ දෙක කරන එක නෙමෙයි. වැඩම කරන්නේ ඉතින්. දැන් අලුතෙන්ම ගෙනපු වාහනේ. ඔව්. හරිද දැන් ඒක කියලා. කැමතිද ඒක? කැමති. මාට කියන්න තියෙ මේගොල්ලෝ කළු වාහනයක් ඕඩර් කරලා තිබ්බා. කැමතිද වාහනේට? කැමති. මට කිව්වේ වෙන මොකද්ද ඔය කලර් එකක් ගේනවා කියලා. ෂැම්පේන් කලර්. බ්ලැක් කලර්ද කැමතිද? මං දැන් අවුරුදු 2019 තිස්සේ කළු වාහනයක් ඉල්ලනවා විතරට. නොකියාම ගෙනල්ලා දුන්නා නේ. කළු වාහනයක් ගන්න ගිහිල්ලා ග්‍රේ එකකට ගියා. නයි. ආ. නෑ මේ දෙන්න වාහන දෙකක නැගලා බලලා මේක අරයා කියනවා මේක හොඳයි කියලා මම කියනවා මේක හොඳයි කියලා. ඊට පස්සේ මේ අක්කා එතකොට දෙකම නැතුව වෙන එකක් ගන්න. මම කොහොමත් මේ යාලගේ කැමතර තමයි මම වැඩ කරන්නේ. ඊට පස්සේ ග්‍රේ එකට ගියා. ඊට පස්සේ දැන් මෙයා මම කිව්වා මේ ආයි ග්‍රේ එකට ගියොත් ඒ ළමයා තරහ වෙයි දැන් අපි මේ පාර බ්ලැක් එකකට යමු. හොඳයි. හිත හදලා තියෙන්නේ නේ. එහෙනම් ඉතින් අපි හිත හදන්න. දැන් රෝස්ගේ ලස්සන හඬ අවදි කරන්න හොඳම වෙලාව. සශික අපි දෙන්නෝ මියුසික්. සශික ඊයේ ඉඳලා ලෑස්ති වෙලා. Do it, Roshini.
අනතුරුව ආයමත් අපි සුන්දර ඉරිදාවත් එක්ක එකතු වෙලායින් අපි කතා බහ කරමින් හිටියේ මේ කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා සින්දුවක් අහා අපි හිටියේ ඒකම අපි ගියා වෙයිද ගියා ප්‍රධාන පාලක මැදින් පැත්තේ ගිහිල්ලා රෝස් මේ කවුරු වෙන්නද හිතන් ඉන්නේ අනාගතේ එහෙම මේ දැනට ප්ලෑන් යන්නේ නැහැ අනාගතේ ගේන දෙයක් එක්ක මම කෝඔපරේට් කරනවා එහෙනම් තමයි පොඩි කාලේ ඉඳලා මේ හෙඩ් ඔෆිස් කියලා දියලා තින්නේ හෙඩ් ඔෆිස් අර මේ දස්සල කොහමද මේ කියන්නේ මොන අද වෙන්නේ ඉගෙනීම් කටයුතු කොහමද වේගෙන් දැන් ෆුට්බෝල් බාස්කට්බෝල් ෆුට්බෝල් බාස්කට්බෝල් සහ අම්මට ගොඩක් උදව් කරනවා ගොඩක් උදව් කරනවා මයි ගොඩ් පාන්දරින් නැගිටිනවා පාන්දරින් උදේ පහ විතර වෙද්දි මම අද උදේ අම්මා ආහාර ගත්තා අම්මා හැරෙව්වත් මම තමයි හැරෙව්වේ ආ ඒක තමයි මං එලාම් තියලා මං තමයි හැරෙව්වේ නැත්තම් එතකොට මේ අද ඇඳගෙන යන කියන්නේ ලෑස්ති වෙලා යන පාට ඔක්කොම තෝරලා ඔක්කොම සිලෙක්ට් කරලා ඔක්කොම තෝරලා නිදාගත්තේ බලන්න කිසිම ප්‍රශ්නයක් නැහැ නේද බලන්න ඉතින් ඔයාලා වගේ දෙන්නේ කියන්න ඕනේ මේක ගැන ඒක ලෝකෙට කිසි ප්‍රශ්නයක් නැහැ නේ කියන්නේ මාර සතුටින් ඉන්නේ කවුද වැඩම පරක්කු වෙන්නේ කොහේ හරි යනකොට අක්කනේ අක්කේ දෙන්න අක්කා තමයි පරක්කු වෙන්නේ අක්කා මේ ඔක්කොම කරලා ඉවර වෙලා මං කොණ්ඩෑයන් කරන්න වෙලා යනවා කියලා කියනවා අක්කා පරක්කු වෙනවා කියලා මෙයා ඔක්කොම කලින් කිව්වට මෙයාගේ කොණ්ඩේ පීරන්න මට විනාඩි 10ක් යනවා එතකොට එක හා සමානව දෙන්නම පරක්කු වෙනවා. ඒ කියන්නේ මම බුරු වෙලාවල් කියන්නේ ඕනෙම ගමනකට පය දෙකක් විතර තියලා බුරුවක් කියන්නේ. මට වඩා මෙගොල්ලෝ ඇඳ ගන්න ගියාම ගොඩක් කලහ. නෑ මම අඳින්න වෙලා යන්නේ. මම වොෂ්රූම් එකට යනවා එළියට එනවා මට ගාලා. දැන් මෙතන තියෙන ආගියුමන්ට් එක තමයි මෙගොල්ලෝ දැන් කියන්න මේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් ඕ ෂෝ එකක් මේ දවසකට කලින් දැන් ඇඳුම් මේම ලෑස්ති කරලා සපතු ලෑස්ති කරලා තියන්න ඕනේ. ලාස්ට් මිනිත් තමයි මේගොල්ලෝ බැගේජ් පැක් කරන්නේ. ආ ඒක ප්‍රශ්නේ. ඔව්. දුර ගමන් සා නිකන් එනකොට අක්ක වෙන ගමන් drive කරන ගමන් මේක අපේම දානවා. No big deal. හරි නේ කියන්නේපා. drive කරන ගමන් මේක අපේම දානවා කියලා කියපුවා. පොලිසියෙන් වඩා ගන්නේ බලාගෙන. දැන් මේ ආපු ගමන් මේ ශෂිකත් කිව්වේ ආවෙ නැද ආවෙ නැද තාම ආවෙ නැද. ප්‍රේක්ෂකයින් බලයි මේ හැමදාම කොම ටිකද කියන්නේ කියලා නේද අලුත් දේවල් ටිකක් එන්න එපා දැන් අලුත්ම සින්දුව ගැන පොඩ්ඩක් කතා කරොත් අලුත් සින්දුව ප්‍රියන්ත අයියා කරේ ප්‍රියන්ත නාවලගේ කරේ ෂෙහාන් අයියා ලිව්වේ ඉතින් දැන් මේ ටිකේ වීඩියෝ එක ප්ලෑන් කරන ගමන් ඉන්නේ මම හිතන්නේ අපිට දෙන්න නේද අපිට ඔව් අනිවාර්යෙන් මෑතකදී මම මේ අලුත් සින්දුවක් කරේ නෑ ලොකු ප්‍රොඩක්ෂන් එකක් කවර් එකක් කරා සින්දුවක් කරේ නෑ ඉතින් ඉතා මට මේ මම මේ සින්දුව වොයිස් කරන්න යද්දි මට සින්දුව කටපාඩම්. ඉතින් ඒ තරම් මම ආසාවෙන් අහපු සින්දුවක්. දැන් වීඩියෝ ප්‍රොඩක්ෂන් කරන්න ද කීප දෙනෙකුට දීලා තියෙනවා බජට්ස් අරගෙන. ඒ කතා කරන හැම කෙනාටම සින්දු කටපාඩම්. මං හිතන්නේ ප්‍රියන්තයාගේ මෙලඩීස් වල තියෙනවා හරි කැචි මොකක් හරි කෑල්ලක් තියෙනවා. ඉතින් ඒ වගේ මේකේ තැන් කීපයක් තියෙනවා. ඒ වගේම ඉතින් ෂෙහාන් අයියා ප්‍රියන්ත අයියා ඒ දෙන්නගේ කොම්බිනේෂන් එකත් ඉතා ලස්සන කම්බිනේෂන් එක. ඉතින් ඒ දෙන්නටම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. ඒ දෙන්නා තමයි මාර උනන්දුව මේ සින්දුව කරේ.
ඉතින් thank you very much. බලන් ඉන්නවද රට ගිහිල්ලා දන්නේ ප්‍රියන්ත අයියා. බලන් ඉන්නවනම් thank you. හරි. අපිට ඉදිරියේදී ඒකත් බලන්න පුළුවන්කම ලැබේ. බලන්න අහන්න පුළුවන්. අහන්න පුළුවන්. එනිසා සීත හරහා අපි කැමැත්තෙන් ඉන්න බාර ගන්න. අනිවාර්යයෙන්. මේ ඒකනත් මතක් කරන්න ගමන් මේ රෝස් දැන් අපිව හම්බ වෙනවනේ රේස් වලදී. රේස් ඒක දන්නේ නැහැ අපි රේස් වල ඉස්සරහ හම්බ වෙයිද දන්නේ නැහැ කොහොම වෙයිද දන්නේ නැහැ ඔව් රේස්ලින් දැන් මේ කොහොමද රංගන කටේ දැන් මේ වෙනකොට කරනවද කොහොමද කැමැත්තක් තියෙනවද ඔව් ඒ ඩ්‍රාමා එක ඉවරයි ඔව් දැන් ටේක ඉවරයි දැනට ඒක ඉවරයි ආරාධනා ලැබිලා තියෙනවද කොහොමද ඔව් යා හරි සෙලෙක්ටිව් හැබැයි දැන් මෑතකදී මේ වැඩකට යා බෑ කිව්වා කැමති මොන වගේ දේවල් වලටද අසාරේ නෑ නෑ එහෙම නෙමෙයි වැඩේ තියෙන්නේ එයාගේ කැරක්ටර් එක හරි වෙනස් අංජලීගේ කැරක්ටර් එක හරි වෙනස් ඒ දෙන්නත් එක්ක මම රෝල්ස් දෙකක් රඟපාන්නේ ගෙදර චරිත දෙකක් රඟපාන්න ඕනේ මෙයා වෙලා අක්කා වෙලා දෙපාරක් හිතන්නේ මම මෙතනින් එහාට පණින්න කිව්වොත් ඒක මම පැන්නොත් මැරෙයි කියලා සැකයක් නෑ පැන්නා ඒක ඒ වගේ එකක් මෑගේ මෑව කන්වින්ස් කරන්න ඕනේ දෙයක් කරන්න මේ දැන් මෙයාට මෑ කියනවා කියමුකෝ දැන් ඩ්‍රාමා එකක් ඇවිල්ලා තිනවා මම ඉස්සරහම ස්ක්‍රිප්ට් එක කියවලා ඒක මං ඕකේ නම් මෑට කියනවා බේබි ටෙලි ඩ්‍රාමා එකක් ඇවිල්ලා තිනවා කරනවාද විශේෂකාරහාදුවක් වලින් අපිට හම්බ වුණා නේද ඔයා කරනවාද ඔයා කැමතිද කියලා අහනවා ඉතින් එයා ඊට පස්සේ ඒක කන්වින්ස් කරන්න ඕනේ. වාට පුළුවන් කරන්න, ට්‍රයි කරලා බලන්න. ඒ වගේ කියලා තමයි මෙයාට කියලා වැඩක් කරවන්න ඕනේ. හැබැයි මේ මෙයා කර ඒ වැඩේට යන්න මෙයා ඒක ගැන 100% ස්ටඩි කරනවා. ඉසලාම මේ වැඩේ මම කරන්නේ කොහොමද? මේක මම පුළුවන්ද මට? ඒව ඔක්කොම ස්ටඩි කරලා තමයි එයා වැඩේට බහින්නේ. අක්කා ඇවිල්ලා මං හිතන්නේ එයාට මේ එයාගේ කැපැසිටි එක එයාට වැඩිය මම දන්නේ කියලා තමයි එයා හිතන් ඉන්නේ. එතකොට මේ අම්ම මට ඒක පුළුවන්ද? මේ සින්දුවක් වුණත් මම දැන් මේක කියන්න බේබිකම මට පුළුවන්ද ඒක කියන්න? ඕ මට පුළුවන්. ආ හරි. පුළුවන් කියලා. ආ පුළුවන් හරි. දැන් මොනාරි වැඩක් උත් එහෙම තමයි. මම මේ අම්මා මේ මෙහෙම කරන්න හිතන් ඉන්නේ. හරි හරියයිද ඕක? මම කරන්නද? ඔව් බේබි ඒක හරියයි. එම්ම ඒ වගේම මොනාරි දෙයක් මම කිව්වොත් බේබි පොඩක් පරිසමෙන් එච්චරයි. ඒ වැඩේ ඒ කියන්නේ මාස දෙක තුන ගිහිල්ලා ඇවිල්ලා කියනවා අම්මා මාර වැඩි අම්මා උනේ අර එහෙම දැන් ඒක වැරදුනා කියලා නොකිය ඉන්න චරිතයකුත් නෙමෙයි ඒකම දුවගෙන ඇවිල්ලා කියනවා අනේ අම්මා කිව්වනේ එදා මට ඒක තේරුන්නේ නැහැ බලන්නකෝ මේක මාර අවුලක්නේ ඒ වගේ හරි ඕපන් කැරක්ටර් එකක් එයාගේ ප්‍රොෆයිල් එකේ තියෙනවා එයා දාලා තියෙන්නේ ඉන්ස්ටා ප්‍රොෆයිල් එකේ හැපි හියුමන් බීන් කියලා ඒක එමමයි ඇත්ත කොයි වෙලාවෙත් ඒක ඇත්තටම ලයිව්ලි දකින්න පුළුවන් මම ඇවිල්ලා හරි කල්පනාවෙන් මගේ මොන ඕනේ ප්‍රශ්නයක් ෆයිනෑන්ෂියලි අපි මොනාරී ඊළඟට කරන්න යන දෙයක් කතා කරත් අපි දෙන්න මම කියන ඕනේ දෙයක් දෙයකට ඒක හොයන්නේ ආ ඕවා ඕවානේ මේක එහෙම නෑ මෙයා අම්මා මේ මෙම්ම කීයද එතකොට ඒකට යන්නේ එතකොට මේ අපේ සාමාන්‍යයෙන් මන්ත්ලි ගාන කොහමද ටාගට් අපි කරන්නේ මම අර විදියට ફોකස් කරනවා ෆියුචර් එක මේක කරන්න පුළුවන් වේද මට කොතනදීවත් වරද ගන්න කැමති නැහැ මෙයා මේ වැඩේට බහින්නේ ඒක 100% එයාට කන්ෆිඩන්ස් එකක් තියෙනවා නะ මේ චරිත දෙකක් හැබැයි මේ දෙන්නගෙම මට ලැබෙන්නේ මාර සහයෝගයක් يعني මාර පවර් එකක් මාර ස්ට්‍රෙන්ත් එකක් එක වචන වලින් කියන්නේ ලෝකයක්ම මගේ ගාව ඉන්නවා වගේ. කියන්නේ මේ මේ දෙන්න දෙන්න ඊයර හිටියේ නෑ ගෙදර. මේ දෙන්න එළියට ගිහිල්ලා ආවා. ඒ මං හිතන්නේ ජීවිතේ කියන්නේ කොයිතරම් හිස්ද කියලා දැනුනේ ඒක මොහොතකට ඊයේ මට. කරන්ට් තිබෙත් නෑ. එතකොට මේ මම වාඩි වෙලා හිටියා මට හැම තප්පරයක් ගානෙම මට මෙයාලා කතා කරන එක ඇහෙනවා මෙයාලා අවදින එක ඇහෙනවා වගේ ඒ තරම් මගේ මයින්ඩ් සෙට් එකේ මේගොල්ලෝ කියන්නේ මම මේගොල්ලා තුල තමයි මම ජීවත් වෙන්නේ. ඉතින් මං හිතන්නේ ඉතා සාර්ථකව මේ දෙන්න හොඳ දරුවෝ දෙන්නෙක් විදිහට ඉන්නේ තේ හේතුව නිසා. අනිවාර්ය අපි සතුටුයි අපිට කියන්නේ. අපි දකින ඔය සුන්දරත්වයේ වටපිටාවේ ආදරය හරි ලෙන්ගතකම හිතවත්කම මේ හැම දෙයක්ම දකින ඔය හිතවත්කම හින්දා තමයි හුඟක් දෙනකොටම හිතවත් ඕගොල්ලන්ව. ඔව් අපි දන්නේ නැතුව පිරිසක් ඉන පවුලක් හිතව. ඔව් අනේ ඒකයි. මොන ඉතින් ඒ සතුට
හැමදාම තියෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ බව කතා බහ කරමින් මතක් කරමින් අපි දැන් කාලය අවසන් කියන එක අපි බොහොම දුකෙන් හරි කියන්න සිද්ධ වෙනවා. අපි අයි දවසක මුණ ගිහිලා තව ලස්සන දේවල් ටිකක් කතා බහ කරමු. ලස්සන ගීත රස විඳමු. ශශික බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක සහභාගී වුණාට වැඩසටහනට සංගීතයෙන් බොහොම රසවත් බවට පත් කළා අද දවසේ. කරදර කරලා ඉවරලා කොහොම හරි වැඩේ හරි ලස්සනට වුණා. එමුනම් අපි වැඩසටහන නිමා කරන්න යනවා. හැමදෙනාම අපි ස්තුතිය කියන ගමන් ස්තුතියක් අපි සමුගන්න ගීතයකුත් එක්ක අයි දවසක මුණ ගිහමු. ආයිබෝවන්. 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 එමුනම් අපේ හිතවතුන්ටත් අපි කියනවා අපි අදට ඔබෙන් සමුගන්නවා. තව දවසක ඔබ මුණ ගැහිලා රසවත් බොහෝ දේවබත් එක බෙදා හදා ගන්න අපි සූදානම් හැමදාමත් සියත එක්ක රැඳිලා ඉන්න වරණ සරුරන හෝ ගගනේ දඟ කරන හඳ පානේ හෝ නොම කෙන්න පායන්න පෙම්පාට හැදැවේ ඔබෙව දෙරුනකෝ ඊගි මරණ සරුරනකෝ ගගනේ දඟ කරන හඳ පානේ හෝ නොම කෙන්න පායන්න පෙම්පාට හැදැවේ ඔබෙව දෙරුනකෝ රංග පාන වෙල නදරය ඉල්ලන්න ඔබෙව දෙදුනකෝ පාදාදුන් ආකාශය අනුරේද සැවිද නොපෙනීද දෙදුන්න මැකිලදක්කෝ පාදාදුන් ආකාශය අනුරේද සැවිද නොපෙනීද දෙදුන්න මැකිලද Then in a run came the hoe Sasseress had a tenna He me when a hoe Still within a pencil No pimpata o malreno I didn't have it on a hoe Yet within a city neck a hoe Turu le navati naira den a hoe Dukki hitana unu kadalu Pisadana hira hinna Oba me wade on a hoe Rangapana හිතන සිතු විලෙන් ආදරය ඉල්ලන්න ඔබෙව දේ දුන්නකෝ හර දුන්න කසේ අඳුරෙද සැඟු විදන පෙරිද ලෙදුන මැකිලාලකෝ හර දුන්න කසේ අඳුරෙද සැඟු විදන පෙරිද ලෙදුන මැකිලාලකෝ ආකාසේ වැයි දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.